බලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා තමයි මම YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ උම්බල කඩ සම්බෝලයක් හදාගන්න විදිහ. ඉතින් මේක හදන්න හරිම ලේසි. අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා දැන් මම කියන්නම්. මම මෙතන අරගෙන තින උම්බල කඩ. ඉතින් උම්බල කඩ ගන්නකොට ටිකක් ලොකු කෑලි වලට තමයි ගන්න ඕන. සාමාන්‍යයෙන් මම මෙතන අරගෙන තියෙනවා උම්බල කඩ ග්‍රෑම් 100ක් විතර. ඒ වගේම ලොකු රටලුණු ගෙඩි 3ක් මම කපලා අරගෙන තියෙනවා. කරපිංචෙක් 3-4ක් අරගෙන තියෙනවා. අවිරිස් කරල් 4ක් විතර කපලා අරගෙන තියෙනවා. දෙහි ටිකක් ඕන. කෑලි මිරිස් ටිකක් ඕන. ලුණු ඕන. සීනි තේ හැන්දක් කමාරක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ අපිට මේ උම්බල කඩ සම්බෝලේ හදාගන්න. දැන් අපි බලමු මේක හදාගන්න විදිහ. ඉතින් දැන් අපි කරන්න ඕන උම්බල කඩ ටික බැද ගන්න ඕන. ඉතින් මම මේ විදිහට තාච්චියකට පොල් තෙල් දාලා හොඳට රත් වුණාට පස්සේ උම්බල කඩ ටික දාලා බැද ගන්න තමයි හදන්නේ. එහෙම ගොඩක් වෙලා තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩියක් විතර තියාගත්තම ඒ උම්බල කඩ ටික. ඉතින් මේ විදිහට උම්බල කඩ ටික මම ටිෂ්‍යු পেපර් එකක දාගත්තා. එතකොට හොඳට මේක තෙල් ටික උනා ගන්න නිසා. ඉතින් දැන් ලුණු ටික බැද ගන්න ඕන. ලුණු ටිකත් අපි හොඳට අන්නොන් පාට වෙනකම් බැද ගන්න ඕන. ඉතින් දැන් මම මේ ලුණු වැදපු තාච්චිය තිබ්බ තෙල් ටික වෙන භාජනයකට අයින් කරගත්තා. තෙල් තේ හැන්දක් වගේ ඉතුරු කරගෙන ඉතින් ගින්දර අඩුවෙන්න තියාගෙන මම මේකට අවශ්‍ය කරන කෑලි මිරිස් ටික මේකට එකතු කරගන්නවා. ඒක ඇත්තටම ප්‍රමාණයක් කියන්න බෑ. මොකද ඔයාලගේ රසායනික අඩු වැඩි වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් තේ හැන්දි දෙකමාරක් වගේ මේකට එකතු කරගන්නවා. ඒ වගේම සීනි ටිකත් එකතු කරගන්න. සීනි තේ හැදී එකමාරයි. ඒක කොල්ලක් මේ විදිහට බැද ගන්න ඕන. මේ ටික මෙන්න මේ විදිහට පොඩ්ඩක් සීනි ටික දියවනකම් සුදු තෙලේ බැද ගන්න ඕන. තෙල් ගොඩක් නැහැ හැබැයි තෙල් තේ හැන්දකවත් අඩුවෙන් තමයි එකතු කරගත්තේ. සීනි ටික දැන් හොඳට දියවිලා තියෙනවා. මම ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරලා මේකට උම්බල කඩ ටික ඒ වගේම ලුණු අමු මිරිස් කරපිංචි මේ ටික ඔක්කොම මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම ලුණු එකතු කරගන්නවා. ලුණු තේහෙනි භාගයක් වගේ තමයි මම එකතු කරගන්නේ. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ එකතු කරලා. ඊට පස්සේ කැමති නම් ගම් මිරිස් කුණු ටික කොට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපි නිවුනට පස්සේ මේක දැන් මම මේකට දෙහි ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා ආයෙත් පොඩ්ඩක් මේක මිශ්‍ර කරගන්න ඕන. ඉතින් මේක ගොඩක්ම රස එළවලු බත් එක්ක වගේ තමයි. ඔයාලට මේක හදාගෙන බෝතල් කරලා තියාගන්න පුළුවන්. එළවලු බත් හතර දවසට මේකත් එක්ක කන්න පුළුවන්. හරිම රසයි. සාමාන්‍යයෙන් මේක සතියක් විතර තියාගන්න පුළුවන්. හොඳට බෝතලයක දාලා තියාගත්තම අපිට මුකුත් වෙන්නේ නැහැ. අයිති ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. උඹල කඩ ටිකක් ගෙන ආපු දවසට ගොඩක් රසයි මේක. කමෙන්ට් එකකුත් දාන්න. අත්තම්මයි මමයි YouTube channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. තවත් දවසක එන්න රූපනටම ඔයාලට සුබ දවසක්.